අපි මේ සෙෂන් එකේදී අපේ ක්‍රියාකාරකම් මේටිකෙන් බලන්න ඕනේ. ඔව් කියන්න. එදිනෙදා ජීවිතයේ කී අර 8 වෙනි ප්‍රශ්නේ ටික තියෙනවා කරන්න. ආ කියන්නේ අර පළවෙනි පාරම වල ඉතුරු වෙච්ච ඒවා නේද? සූර්යයයි සුළඟයි. පිටුව කිව්වනම් ලේසි. 51. 51. ආ විභාගය. ඔව් විභාගය දවස මම කියන්නම් මට පොඩ්ඩක් මේ එක්සෑම් එකක් තිබ්බ පුතේ. මම ඒකෙන් පොඩ්ඩක් රෑ 1 2 3 4 වුණා ඒකෙන් පොඩ කල් දෙන්න මම ලබන සතිය දී යන්න අනිවාර්යෙන් කියන්නම් ඈ. මම තමයි WhatsApp කරලා හරි කියන්නම් කවද්ද විභාගය තියෙන්නේ ඔක්කොම විස්තරය මම කියන්නම් ඈ. කොහොමද පේපර් එක WhatsApp එකෙන් දාන්නේ? ඔයගොල්ලෝ අවංක උත්තර ලියයි කියලා මම විශ්වාස කරනවා. අවංක උත්තර ලියයි කියලා මම විශ්වාස කරනවා. අවංක උත්තර ලියයි නේ පුතේ? අපි මේ print out කරගෙන කරන්නේ. print out ගන්න ඕනේ නැහැ. පේපර් එක බලාගෙන මේ කොලේක උත්තර ලියන් තියෙන්නේ. හැබැයි මම පන්තියේදී සාකච්ඡා කරනවා. ඒතකොට රතු බෑනක් කරාම මොකද කරන්න ඕනේ පුතේ? හරි වැරදි දාන්න. හරි දාන්න ඕනේ. හරි. හරි දාන්න ඕනේ. ඔව් ඔක්කොම හරි දාන්න එපා. වැරදි වලට වැරදි දාන්න. නැත්නම් හරි දාගෙන දාගෙන යයි පුතේ ඔක්කොම. සර්. ඊපස් ගියේ සර් මට 100න් 100යි කියයි. ඔව්. සර්. කියන අහගෙන ඉන්න මං. සර් මේ print out මේ ගන්න පුළුවන් අය print out ගත්තා නම් නැහැ. කමක් නැහැ කමක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නොගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් දැන් එතකොට මේ 50 පිටුවේ 8 වෙනි එක කරලා නැහැනේ අපි. 50 පිටුවේ 8 වෙනි එක කරලා නැහැ නේද? 51 පිටුවේ නැහැ 50 පිටුවේ 8 වෙනි එක කරාද කියනකො ජෛවික ස්කන්ධ කියන්නේ මොකද්ද? පොසිලින්ද කියන්නේ මොකද්ද? භූතාපේ කියන්නේ මොකද්ද? ඒක කරලා තියෙන්නේ. සූර්යයා තියෙන්නේ. සූර්යයාට සමාන වචනයක් තමයි පුතේ මොකද්ද? सहभागी හරි සාමාන්‍ය පාඩේ ලියන්නේ සර් මාස්ටර් ගයිඩ් එක කරන්නේ ඔව් මාස්ටර් ගයිඩ් එකේ පුතේ කීයද දන්නවද පිටුව 51 උඩ සූර්යා ලියමු සූර්යා යනු අපට ශක්තිය ලබා දෙන प्रधान प्रभव अपने शक्ति लाभ प्रधान प्रभव अपट तापशक्तियः आलोकशक्तिय ලැබේ එින් අපට සර් මට මේ සිග්නල් නැති හින්දා මේ කැඩි කැඩි ඇහුනේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද එින් අපට තාපශක්තියහ ආලෝකශක්තිය ලැබේ ඒක ඉඩ තියන්න පුතේ ඒක ඉඩ දීලා අපි ඊළඟ එකේ දැන් ලියමු එහෙම ගැටලු ඇති වෙන අය වෙනුවෙන් තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. එහෙම ගැටලු ඇති වෙනවා. සමහරවිට ඕගොල්ලෝ කියන එක මට කැඩි කැඩි ඇහෙනවා. මම කියන ගොල්ලෝ කැඩි කැඩි ඇහෙනවා. මාව ගල් වෙලා වගේ හිටිනවා. ඕගොල්ලෝ ගල් වෙලා වගේ හිටිනවා. ඒ මේවා පුතේ භූත බලවේග. හරි. අපි ඕකටම ලියමු. සූර්ය ශක්තිය ආධාරයෙන්. සූර්ය ශක්තිය ආධාරයෙන්. द्रव्य व्यलीम सूर्यकोश क्रियाकिरीम वेणि क्रियावली सिदु कलहक सूर्यकोश क्रियाकिरी वेणि क्रियावली सिदु कलहक
सूर्यकोश क्रिया करी मैं वैनी क्रिया वाली सिद्ध कर लाया का ये लगा टकाउ दीने पुत्ते सुलगने है जा ओके एक रात मैं बोली नोट याद देना प्रधान हेतु सूर्य शक्ति सूर्य शक्ति वाते गलावन अन्े वाते संक्रमण क्रियावली सुलंग හරි සුලඟ ගත්තොත් එහෙම ඉතින් අතීතේ නම් ඉතින් රුවල් නැව් ක්‍රියා කරවීම බොල් වීවත් කිරීම නේද ඒ වගේ ගොඩක් දේවල් වලට මේවා පාවිච්චි කරලා තියෙනවා නේද ලියමු සුලඟ ඇතිවීමට හේතුවද සුලඟ ඇතිවීමට හේතුවද සුලඟ ඇතිවීමට හේතුවද नौका पेदवीम कमादा අස්වැන්නෙන් බොල් වී ඉවත් කිරීම අස්වැන්නෙන් බොල් වී ඉවත් කිරීම ධාන්‍ය ඇඹරීම हा विद्युत शक्तिय निपदवी हा विद्युत शक्तिय निपदवी वैनी क्रियावली सिदु कल है का वैनी क्रियावली सिदु कल है का निपदवी में वैनी विद्युत शक्ति निपति वैन क्रियावली सिद्ध कर है का वीडियो का रिकॉर्डिंग ना कहीं टपला रहा है बाल्ला वाता का लाभ माँ उस साल पिन्ना नहीं दियो बह याद आकर गाल खटें खेले वैक किन्नो आने में सर रोक खेला क्या नेक्स्ट है अमेरिकन बुली පිට්බුල් ගෙවෙනවා තියෙනවා පොඩි පිට්බුල් ලයි ඇමරිකන් බුලිල ඔක්කොම එකම ස්පීෂීස් පොඩ පොඩ වෙනස් වෙලානේ තියෙන්නේ පොටේ දාන්න හුලන්න ගෲප් එකනේ ඔව් ආ දැන් නෑ එකක් ගෙවෙන්න පරණ එකක් තියෙනවා මම එකක් දාන්න සර් යාගේ නම දාලා තියෙන්නේ දීත අයියා කවුද එයාගේ නම දාලා තියෙන්නේ ඔව් දීවිත අයියා නෑ නෑ අමීෂ නේ දැම්මේ අපිනේ දැම්මේ දිලිත බොරුවක් කියනවා එයා ඒක ස්ථීර කරලා දිලිත තමයි ඔය බොරුවක් කියන්නේ අපි තමයි දැම්මේ අපි තමයි යෝජනා කරලා අන්තර්ජාලයෙන් හොයලා එයා කිව්වේ ඔබ අන්තර්ජාලයෙන් හොයලා අපි තමයි නම දැම්මේ හරි ඒ කීයක් වෙනවද මම ඒව නම් දන්නේ නැහැ පුතේ මම මේ මං ඉතින් හොඳ බල්ලටත් වල් බල්ලටත් ඔක්කොටම ආදරේ එහෙම ප්‍රශ්නයක් නැහැ යන ඉතින් ලක්ෂ දෙකමාර තුනක් විතර එහෙම නැතිනේ අපිට කරන්ට් එක ගියා. ආ. එහෙම වුණාම ඉතින් මර කරන්ට් එක ගියා නම් ඉතින් ඉවරයි තමයි වැඩේ ඔක්කොම ඉවරයි. නෑ ඉතින් කොහේ කරන්නද? Wi-Fi off වෙනවා නේද? මේ වැඩේට කාඩ් එකක් දාලා කරන්නේ. ඔව් එතකොට පුළුවන්. ඔව් ඒ මම හොට්ස්පොට් දාන්නේ නේද? හරි එන්න. හරි. පුතේ අපි ඊළඟට මොකද කරන්නේ? ඊළඟ ප්‍රශ්නයද මොකද කරන්නේ? මට මෙහෙමත් හිතෙනවා පාඩම් හතරක්ම බලා ගන්න කිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා මොකද කියන්නේ පාඩම් තුනක් බලා ගන්න කියනද හතරක් බලා ගන්න කියන්නේ පේපර් එක සර් මේ සර් ටෙස්ට් එක සම්බන්ධයෙන් කිව්වද ඒක දැන ටෙස්ට් එක සම්බන්ධයෙන් තමයි මම මේ කියන්න දන්නේ
මොකද කියන්නේ පාඩම් බලා ගන්න එකද හොඳ පාඩම් හතරක් බලා ගන්න එකද හොඳ තුනක් लोकमेंट प्रश्न පියන ඉවත් කළ ටින් එකක් යොදාගෙන කුඩු ලිපක් සාදා ගැනීමට උත්සාහ කරන්න. ලී මඩුවකින් ඉවත දමන ලී කුඩු හෝ වී මෝලකින් ඉවත දමන දහයියා ඔබට ඉන්ධනය ලෙස භාවිතා කළ හැකිය. ඔබ සෑදූ ලිප භාජන භාවිත කරන භාවිත කර ජලය භාජනයක් ලක් කර ගැනීමට හැකිදයි පරීක්ෂා කර බලන්න. හරි රෝම ඉලක්කම් එක තියෙනවා පුතේ ප්‍රශ්නේ කුඩු ලිප සාදා ගැනීම සඳහා ඔබ ගන්න ක්‍රියාමාර්ග පියවර වශයෙන් ලියන මම කියන්න. ඕගොල්ලෝ ලියමු. හැබැයි ඒ අතරේ පොඩි වැඩක් තියෙනවා පුතේ. මට රේස් හෑන්ඩ් දාන්න මට ජල රෝදේ පෙන්වන්න බැරි වෙච්ච කට්ටිය රේස් හෑන්ඩ් දාන්න. හරි ඒගොල්ලොන්ට මම වෙලාව දෙන්නම් ඕම ඉන්න. ඒකම පොඩ්ඩක් කතා කරන්න ඕනේ පබජිත පොසිටිව් වාට කොවිඩ් පොසිටිව් වුණාද පුතේ පබජිත? ඔව් සර්. ඔව් කොහොමද පුතේ උනේ? දන්නේ. දන්නේ පරිස්සම් වෙන්න ඕනේ පුතේ. දැන් ඉස්සරහට පබජිත පරිස්සම් වෙන්න ඕනේ පුතේ. තේරුණාද? මහන්සි වෙන්නේ ඔය ගොඩක් කරන්නේ නැහැ පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි යාළු ගුරුවරයෙක් විදිහටත් ඔය පන්තියේ සියලුම යාළු මිත්‍රාදීන් විදිහටත් අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා වාඩ නිරෝගී සුවය ඔයා ඇතුළු පවුලේ ඔක්කොරම නිරෝගී සුවය ලැබෙන්න කියලා පරිස්සමෙන් ඉන්න පුතේ. පරිස්සමින් කොවිඩ් කියන එක දැන් කෙනෙක්ට ආයෙ හදුනට පස්සේ හැදෙන්නේ නැහැ. එහෙම එකක් නැන්නේ. හැදිලා ආයෙ හදනවා. ඒ හැදෙන්න පුතේ ඕගොල්ලෝගේ ශ්වසන පද්ධතිය පෙනාලු වල ක්‍රියාකාරීත්වෙම අඩාල වෙනවා. තේරුණාද? දැන් විශේෂයෙන් ඕගොල්ලෝ ඉන්ජෙක්ෂන් එකේම ගහලම නැහැනේ පුතේ. පරිස්සම් වෙන්න පුතේ. අතිශය පරිස්සම් වෙන්න. තේරුණාද? දැන් අර මනීෂයම මාස්ක් එකක් දාලා හිටියා ඉතින් මම කිව්වේ නැහැ. කාතකට තමන් මන් දන්නේ ඉන්න පරිසරයේ මොනාරියෙම තත්ත්වයක් තියෙනවා නම් එහෙම ඉන්නක හොඳයි. තමන් ඉන්න පරිසරයේ එහෙම අවධානමක් තියෙනවා නම් එහෙම දාගෙන ඉන්නක හොඳයි. තේරෙනවද? ගෙදරටත් දාගෙන ඉන්න වෙන තත්ත්වයක් එනවා ඉස්සරහ නේද? හැමෝම පරිස්සම් වෙන්න නේද? හරි? සේෆ්ටි ෆස්ට් නේද? හරි? පංචල් ඉන්ජෙක්ෂන් එකක් ගන්නවද? නැහැ නේ. මම හිතුවා ඉන්ජෙක්ෂන් එකක් ගන්නවද නැහැ. හරි. පුතේ එහෙනම් දැන් ඔය රේස් හෑන්ඩ් දාලා තියෙනවා අපේ ගිය සතියේ සහභාගී වෙච්ච නැති අය. යෂන්දි පුතේ ඔයා පෙන්වන්න පුතේ ඔයා හදපු මොකක්ද පෙන්වන්න තියෙන්නේ මේ ජල රෝදය නේද? අර බෑග්ග්‍රවුන්ඩ් එකින්ද පේන්නේ නැහැ පුතේ. බෑග්ග්‍රවුන්ඩ් එකින්ද නැහැ පේ. මොකද ඒකත් තමයි පාට බෑග්ග්‍රවුන්ඩ් එකත් තමයි පාටයි නේද? හරි එතකල් අපි වෙන එක්කෙනෙක්ට දෙමු යෂන්දි. හරි යෂන්දි පෙන්වන්න බලන්න ඔයා පුතේ මේ හරි කරකවන්න පුළුවන්ද පුතේ පිඹලා හරි කොහොම හරි හරි කරකවන්න. ආ හොඳයි ඈ යෝගට් හැදි නේද පුතේ අය කරලා තියෙන්නේ. ඔව් හොඳයි ඈ හොඳයි. ආ දැන් ඔය ඔවා විසි කරන්න එපා. ඔය මං උලම් පෙත්තක් හදන්න කිව්වා ජල රෝදයක් හදන්න කිව්වා මං හිතුණොත් පේපර් එකට ලකුණු චුට්ටක් එකතු කරනවා පුතේ ඒකේ. එතකොට ඒක නොකරපු අයට මොකද වෙන්නේ? ඒ ලකුණු ටික අම්බ වෙන්නේ නැහැ. මං ඒක කැමරාව ඕන් කරලා පෙන්වන්න කියන ඒ අදපු ඒවා දෙකම ඒව ලකුණු එකතු කරන්න කියන පේපර් එකට ඈ ඒව ක්‍රියාකාරකම් දෙව්මි කැමරාව ඕන් කරන්න පුතේ පුතේ ආ ඔය තියෙන්නේ හරි ජල රෝදය කරකවල පෙන්වන්න පුතේ අපිට ආ හොඳට කරකවනවා නේද හොඳයි ඈ හොඳයි පුතේ හොඳයි ඊළඟට තව කවුද රේස් හෑන්ඩ් දාලා තිබ්බන්නේ වෙන කවුරුවත් නැහැ දෙන්න විතරද හරි ඒ දෙන්න විතරයි නේ හරි එහෙනම් අපි අපේ ජනුදී
කැමරාවන් කරන්න පුතේ පොඩක් ඉන්න කෝ ජනෝදි කැමරාවන් කරන්න පුතේ පේන්නේ නැහැ හදන්න බැරි වුණා සර් ආ ඉතින් මාරයි එන වේසයන් දැන් මේ විසිරලට විදුලි ආලෝකේ නැහැ විසිරි ආලිය අමාරු වෙන පන්තිේ සහභාගී වෙනවා හරි පුතේ අපි එන ලියාගෙන ලියාගෙන යන්න මගේ රූම් පෙට්ටක් තියෙනවා ආකෝ පෙන්නන එකක් පෙන්නන්න පුතේ පොඩෙන් 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 පෙන්නන්න කැමරාව ඔන් කරලා ආ කරකවන්න පුතේ කරකවන්න පිවින්න ඒක කැරකෙන්න එහෙනම් මොකක්ද රටන දෙලා තියෙන එක මම බනින්න නැහැ එකට ඒ ඔයා පුතේ ඇනේ තද කරපු දැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ පොඩ්ඩක් හොඳට බලන්න අර සියලි කියස තිය මට ෆොටෝ එක දාලා තිබ්බා නේද සියලි සියලි සියලික මං හිතන්නේ දුර්වලතාවයේ තියෙන්නේ ඒක බෝතලේ මූඩියට සම්බන්ධ කරපු ඉඳ කියලා මට හිතෙන්නේ හරි අපි එනම් නෝට් එක ලියාගෙන ලියාගෙන යන්න මං කියාගෙන කියනවා ඔව් संबंध නැහැ. ඔව් ඒක තමයි මම කල්පනා කරේ. හරි. එහෙනම් ඔන්න දැන් කුඩු ලිපක් හදන හැටි අපි සාකච්ඡා කරන්න යන්නේ. මං කියනවා ඕගොල්ලෝ ලියනවා. වැඩි ඉඩක් නැහැ බෑ ඉතින් ලියන්න නේද? ලියමු. ටින් බඳුනක පියන ඉවත් කොට ටින් බඳුනක පියන ඉවත් කොට පතුලට ආසන්නයි පැත්තෙන් පැත්තෙන් රවුමක් කපා ඉවත් කරන්න රවුමක් කපා ඉවත් කරන්න රවුමක් කපා ඉවත් කරන්න PVC බට දෙකක් ගෙන ඡේදයක් වගේ ලිම් නැත්නම් ඉඩ මදි වේ PVC බට දෙකක් ගෙන එකක් පහළ සිදුරෙන්ද අනේක හරි මැදින් අනේක හරි මැදින් සිරස්වද තබා හරි මැදින් සිරස්වද තබා ලී කුඩු පුරවන්න ඊට මදි වේගනේ නෝනම් කියන්නේ ලී කුඩු පුරවන්න
එය හොඳින් කොටමින් තද කරන්න එය හොඳින් කොටමින් තද කරන්න හොඳින් කොටමින් තද කරන්න. ඉන්පසු PVC බට ඉවත් කොට PVC බට ඉවත් කොට පහත සිදුරෙන් දල්වන්න ඉඩ ඇති වෙයි නේද පුතේ? ඒක ඉඩ ඇති වෙන්නේ නැතිනේ. ඉඩ ඇතිනේ. ඇති සර්. ඔව් පුතේ, ඊළඟට අහනවා කුඩු ලිප භාවිතයේ වාසියක් අහන්න පුතේ. වියදම අඩු කර ගැනීම. ඔව් ඉතින් ප්‍රධානම වාසිය තමයි පුතේ වියදම අඩු වෙනව නේද? ලියමු. ඉන්ධන සඳහා සුළු මුදලක් වැයවීම. එකයි අහන්නේ. ඔන්න තව එකක් තියෙනවා, තව ලියනවාද? එකක් ඇති. ඉන්ධන සඳහා සුළු මුදලක් වැයවීම. පුතේ මුලින් වැය කරන මුදලට කියන්නේ මොකක්ද සාමාන්‍ය? අහලා තියෙනද ප්‍රාග්ධනය කියලා? මුලින් යොදන මුදලට කියන්නේ පුතේ ප්‍රාග්ධනය කියලා. පස්සේ ඉගෙන ගන්න පුළුවන්, තාම ඔයගොල්ලෝ පොඩිනේ. ලියමු ඒකට. ඊළඟ ඒකටම ලියමු. මූලික මුදලක් වැය නොවීම. සර් කොමාද ලියන්නේ? එතන රූල් දෙකක් තියෙනවනේ. ඕන්න යට රූල් එක ලියන්න. මොකද්ද සර් කියන්නේ? මූලික මුදලක් වැය නොවීම. මූලික මුදලක් වැය නොවීම. හරි. පුතේ කුඩුලිප පාවිච්චි කරන එකේ අවාසිත් අහනවා එහෙම. ඔව් ඒකයි ප්‍රධාන දේ පුතේ. අපිට දැල්ල පාලනය කරන්න බෑනේ. දැන් ගෑස් ලිපේ දැල්ල අපිට පාලනය කරන්න බලුවා. මේක දැල්ල අපිට පාලනය කරන්න බෑනේ. දැලි දුම් අධිකව ඇති වෙනවා නේද? ලියමු. කාරණා දෙකක් විතර තියෙනවා, අපි ඒක ලියමු. ලියන්න. දැලි හා දුම් අධිකව ඇතිවීම. දැලි හා දුම් අධිකව ඇතිවීම. ඒ දුම ශරීරයට ගමන් කිරීමට. ඔව්. දැලියා දුම් අධිකව ඇතිවීම. හරි. තව කාරණාවක් එක ලියමු. සේකවතා විදිහ භාවිත කර හැකි වීම. ඔව් ඒකත් හරි. මෙහෙම ලියන්න. දැල්ල පාලනය කළ
සැල්ල පාලනය කරන නැහැ කිවිද? සැල්ල පාලනය කරන නැහැ කිවිද? दहा දොළොස් වෙනියෙන් කරමු ටක් ගාලා විනාඩි තුනකින් කරන්න පුළුවන් ද 12 දහ කලාස දොළොස් කරා ඒක කළාද එහෙනම් අපිට තියෙන්නේ කීයද 10 15 වෙනකම් කරා එහෙනම් 10යි 11යි 10යි 11යි 13යි තියෙන්නේ අපිට 13 නේ 13 කළා 6යි එහෙනම් 10යි කරමු අමන්න එහෙනම් 10යි කරමු හරි හරි අහ ගණටි ලකුණු කරන්න බැරුණා නේ शविंदु पुते दहावीनी प्रश्न किया शविंदु शविंदु इन्ना पाठ में क्या अरे क्या ओ बगे दुनिया विविध कार्य किटु की मत आवश्य शक्ति ये लेबेना ओ बगाना आहार वाली नी ए निशा आहार वाले शक्ति आडंगु बाव ओ बटे बटे है ना वाह ऐसी आहार वाला आडंगु अन्य सूर्य शक्ति है ආහාර වඩංගු වන්නේ සූර්ය ශක්තියයි සූර්යයාට සමාන වචනයක් දන්නවද ඉන්නේ හරි ඔබ අන්නාරි මදලා මියා ඔබට ඉහත සඳහන් අදහස් සමග එකක විය හැකිද මොකද කියන්නේ පුතේ ඔය වෙනවා ඇයි එකක වෙන්නේ ඔය මොකද පුතේ ඒ සූර්ය ශක්තිය ආධාරේ අර්ථ ශාක කෑම නිපදවන ඒකන ලස්සන වචනයක් කිව්වා මතකයිද කට්ටියට ඔබ අදහසට හේතුව පැහැදිලි කරන්න මං හේතුව කියන්නද හාස හරි ලියමු හරිත ශාක හරිත ශාක සූර්යාලෝකයේ ආධාරය सूर्यालोके आधार सूर्यालोके आधार प्रभा संश्लेषण सिधुकर्णा तर प्रभा संश्लेषण सिधुकर्णा तर एलेस निपदवन एलेस निपदवन आहार मत एलेस निपदवन आहार मत සියලු ජීවීහු සියලු ජීවීහු
ඍජුව හෝ වක්‍රව යැපෙති. ඍජුව හෝ වක්‍රව යැපෙති. ඍජුව හෝ වක්‍රව යැපෙති. හරි. ඇතින් ඒක ලියවනේ. ෆොසිල ඉන්ධන ඇතිවන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. මතකද ලියන්න කලින් මතකද? මතකයි. ඔව්. ආ කියන්න බලන්න මොනවද ශාක හා සත්ව ද්‍රව්‍ය නේද? වසරම ගියන ගන්නවා තිස්සේ තෝ අභ්‍යන්තරයේ තැම්පත් වෙලා අධික උෂ්ණත්වයකට හා පීඩනයකට ලක් වෙලා එහෙම නේද? ඔව් සර්. ආ අපි ලියමුද එහෙනම් මං කියන්න. ඕගොල්ලෝ ලියනවා. හැබැයි ඉතින් මං කියන ඕගොල්ලෝ ලියනකොට ඔළුවේ තියෙන්න ඕනේ ඈ. ලියමු. ශාක හා සත්ව ද්‍රව්‍ය වසර මිලියන ගණනාවක් තිස්සේ පොළව අභ්‍යන්තරයේ තැන්පත් වී අධික උෂ්ණත්වයකට හා පීඩනයකට ලක්වීමෙන් පොළව අභ්‍යන්තරයේ තැන්පත් වීමෙන් අධික උෂ්ණත්වයකට හා පීඩනයකට ලක්වීමෙන් ෆොසිල ඉන්ධන සෑදේ උෂ්ණත්වයකට ලක්වීමෙන් ෆොසිල ඉන්ධන සෑදේ අධික උෂ්ණත්වයකට පීඩනයේ ලක්වීමෙන් ෆොසිල ඉන්ධන සෑදේ ඊළඟ ප්‍රශ්නේ ෆොසිල ඉන්ධනවල අඩංගු වන්නේ සූර්ය ශක්තිය ප්‍රකාශය මේ අදහස පැහැදිලි කරන්න. සූර්ය ශක්තිය තියෙන්නේ එකෙක් දැක්කනේ. හරි. එතකොට පුතේ මේ කොහොමද මේ අදහස අපි පැහැදිලි කරන්නේ? මොකද්ද අපි කොහොමද කියන්නේ? පුතේ ශාකවල පැවැත්මට සූර්ය ශක්තිය අවශ්‍යයි. සතුන් ශාක මත යැපෙනින්ද ඔවුන්ට සූර්ය ශක්තිය අවශ්‍යයි. එතකොට ශාක හා සතුන් ආධාරයෙන් ෆොසිල ඉන්ධන හැදෙනවා නම් ඒවයේ මූලාරම්භයේ විදිහට අපිට සලකන්න තියෙන්නේ මොකද්ද පුතේ? සූර්ය ශක්තිය. සූර්යාට සමාන වචන තියෙනවා ඈ. හරි. අපි ලියමු. රවි. හරි අපි ලියමු. මෙහෙම. ශාකවල පැවැත්ම සඳහා කොරෝනා තිබ්බනම් පන්තියට ඇවිල්ලා පන්ති කරන් තිබ්බ නේද පුතේ? හරි පාළුවේ නේද පුතේ ඔහොම පන්ති කරනකොට. මේ අවුරුද්දෙ මම හිතන්නේ අපිට පන්ති කරන්න බැරි වෙයි ෆිසිකල්. ශාකවල ලබන අවුරුද්දට බොහෝ සමාහට ලබන අවුරුද්දෙත් කියන්න බෑ පුතේ නේද? ශාකවල පැවැත්ම සඳහා සූර්ය ශක්තිය අවශ්‍ය වේ. සතුන්ගේ පැවැත්ම සඳහා
ශාක වැදගත් වේ. සංගීත පැවැත්ම සඳහා ශාක වැදගත් වේ. මේ අනුව शाका सतुंगी पैवत्मत शाका सतुंगी पैवत्मत में संधा क्यन वैदगत्वे क्यन तनींदा ओ वैदगत्वे में अनु शाका सतुंगी पैवत्मत सूर्य शक्ति वैदगत्वे फसिल इंधन के रहीद बलपैम अतिकरण सूर्य शक्ति फसिल इंधन के रहीद बलपैम अतिकरण सूर्य शक्ति प्रश्न हतरम बला हतरम बला पेपर हेमोम पारिश्रमिकला अध्यापन का आयु बुद्ध सरना पुते हरी।